අයිබෝන් මේ තියෙන්නේ සීනි අනෝදා ඉතාමත් රසවත් පළතුරක් බලන්න මේක දැන් ගහේ මිදිලා තියෙන්නේ මේ ගහේ මිදිලා හරිම රසවත් පළතුරක් දැන් ගොඩක් අය දන්නේ මේ අනෝදා පවුලේ කටු අනෝදා වල පෝෂණ ගුණය තමයි ගොඩක් අය දන්නේ බලන්න කූඹිත් ඇවිල්ලා මේකට ඉතාම රසවත් පළතුරක් දැන් මේ ඔයා හිතනවා ඇති මේක මම මේ ගෙදර පැල කරගනිපු ගහක් කියලා. ඇත්තට මෙහෙම එකක් නෙමෙයි මේක මේ ලේන්නු හරි මොනවා හරි සත්තු කාලා පීජේකින් පැල වෙලා ඉබේම හැදිච්ච එකක්. මොකද දැන් වියලි කලාපය සහ හතරමැදි කලාපවල මේක ඉතාම හොඳට හැදෙනවා. අනිත් එක තමයි මේකේ මේ අවුරුද්දට අවස්ථා කීපයකදීම පළහට ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වියලි කාලගුණික තත්ත්වයක් තියෙනකොට ගෙඩි හැදෙනවා ඉතින්. අනිත් එක තමයි මේකේ විශේෂම වාසිය තමයි මේක හැදෙනකොට ගෙඩි ගොඩාක් එක දිගටම හැදෙනවා. දැන් බලන්න මේකෙත් ගෙඩි ගොඩක් හැදිලා තිබුණා මීටත් වඩා තිබ්බා. මේ හැබැයි මේක ලේඩ්ලුන්ගේ පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ඒගොල්ලෝ ගොඩක් කැමති පළතුරක්. බලන්න මේ මේකත් මේ මේකත් කාලා. සත්තු කාලා. ගොඩක් ඔය ලේන්නු තමයි කන්නේ. දැන් මේ හැදිච්ච ගෙඩි ඇත්තට මම මේ පතරකොළ වලින් ආවරණය කරලා තිබුණේ. හැබැයි ඒත් ලේන්නු ඒකත් විරාගෙන තමයි මේ කාලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් මේ වර්ගයේ තවත් එක් ප්‍රභේදයක් තියෙනවා රතුපාට ප්‍රභේදය. ඒ කියන්නේ සීනි අනෝදවල කොළපාට සහ රතුපාට කියන දෙකම තියෙන. දැන් ගස් කීපයක්ම තියෙන මේ ඔක්කොම ඉබේ හැදිච්ච. අනිත් එක තමයි දැන් මේකේ විශේෂම වාසිය බීජයකින් පැල වුණත් සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ යනකොට මේකේ ගෙඩි හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඊටාම කෙටි කාලයකින් අපිට මේකේ පළදාව ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ පෝෂණ ගුණය ගැන කිව්වොත් අර කටු අනෝදවල වගේම ඊට ඉහළ පෝෂණ ගුණයක් තියෙනවා. මොකද මේ මේකේ විටමින් සී බහුල නිසා මේ අර ප්‍රතිඔක්සිකාරක ගුණය ගොඩාක් ඉහළයි. අනිත් එක තමයි මේක සමට ඒ වගේම හිසකෙස් වලට අතිරේක පෝෂණයක් ගෙන දෙන ආහාරයක්. ඒ වගේම තමයි මේ හෘද රෝගීන්ට මේක ගොඩාක් ගුණදායකයි. අනිත් එක ඔය අපේ ශාරීරික අස්ථි පද්ධතියට ඉතාමත්ම වටිනා ආහාරයක් මේක. මේකේ විශේෂම වාසිය තමයි ගැබිනි මව්වරුන්ට ඒ වගේම කිරිදෙන මව්වරුන්ට ඉතාමත්ම ගුණදායක පළතුරක්. මොකද මේක කිසිම වසක් විසක් නැතුව ඉබේම හැදෙන එකක්. මේක ඇත්තටම අනිත් එක බොහොම ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. දැන් ඔයාට ගෙදර මේක හදා ගන්න ලොකු ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක බීජයකින් පැල වුණත් දැන් ඔයා බලන්න මේ ගහත් ගොඩක් ලොකු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේක උපරිම උස යන්නේ මීටර් 2ක් 5ක් අතර ප්‍රමාණයක්. මීටර් 5ක් වගේ ප්‍රමාණයක් නම් උස යන්නේත් නැති තරම්. මීටර් 2ක් 2.5ක් වගේ තමයි උපරිම උස යන්නේ. අනිත් එක ගොඩාක් ප්‍රදේශයක් වහගෙන මේක හැදෙන්නෙත් නැහැ. ඉතින් ඒ තරම්වත් ඉර නැත්තම් ඔයාට පුළුවන් මේක කෝච්චියක හදා ගන්න පොඩි පැලයක් විදියට. අනිත් එක මේක බද්ධ කරනවා නම් පුළුවන් මේකේ වර්ග දෙකම එක පොට් එකේ ඉන විදියට ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් උත්සාහ කරන්න මේ වගේ මේ සීනි අනෝද පැලයක් බඳුනක හරි හදාගන්න. මොකද මේක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙන පළතුරක් ඉඳලා මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේම රතුපාට ප්‍රභේදෙත් මේ විදිහටම ගෙඩි හැදිලා තියෙනවා. අපි ඒකත් බලමු. බලන්න මේ තියෙන්නේ සීනි අනෝදවල රතුපාට ප්‍රභේදය. ඉතින් මේකෙත් අර විදිහටම ගෙඩි හැදෙනවා හොඳට. මේකනම් මේකත් දැන් පැහිලා තියෙන්නේ. බලන්න මේකෙත් මීට කලින් ගොඩාක් ගෙඩි හැදිලා තිබ්බා. මේ ඔක්කොම ලේන්නු කාලා ගිහිල්ලා ඉතින් කමන්නෑ යාලා හින්දානේ අපිට මේ ගහත් ලැබුණේ. බලන්න මේකත් මම කවර් කරලා තිබිලත් එයාලා ඒක කාලා කමන්නේ අපිට ගෙඩියක් හරි දෙකක් හරි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔයත් උත්සාහ කරන්න මේ වගේ සීනි අනෝදා පැලයක් බඳුනක හරි හදා ගන්න.